ඉන්දන පොලිමක සිදු වූ 18 වන මරණය අද වාර්තා වුණා. එලෙස මියගොස් ඇත්තේ මොරටුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 60ක පුද්ගලයෙකුයි. දින 3ක් පමණ පයාගල IOC ඉන්දන පිරවුම් හලේ මෙම පුද්ගලයා රැඳී සිට තිබෙනවා. අසනීප තත්ත්වයක් මත මොහු රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ. සිය ත්‍රීරෝද රථයට ඉන්දන ලබා ගැනීම සඳහායි මොහු පොලිමේ රැඳී සිට ඇත්තේ. සෞඛ්‍ය ශාස්ත්‍රය සඳහා ඉන්ධන ලබා දීමට වෙන් කර ඇත්තේ සිකුරාදා දිනේදී. ඒ අනුව හෙට ඉන්ධන ලබා ගැනීමට අද සිට වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය පොලිම්වල රැඳී සිටියේ මේ ආකාරයෙන්. සිස්ටර් ලව්වා තමයි මට අද ක්ලිනික් එක කරවගන්න වෙලා තියෙන්නේ. මම ඩියුටි දැන් එතුමියට බාර දීලා වෛද්‍යවරයෙක් නොමැතුව තමයි අද ක්ලිනික් එක මට අද දුවන් වෙලා තියෙන්නේ. රටේ තියෙන පරිහානිය කොපමණද කියනවා නම් මේ අත්‍යවශ්‍ය රාජකාරී පවා අකර්මණ්‍ය වෙන තත්ත්වයක් උදා වෙලා තියෙනවා මේ තියෙන තත්ත්වයේ මත. අහිංසක ජනතාව දින ගණන් සති ගණන් පෝලිම්වල රැඳී සිටින පසුබිමක පොලිසිය නිලධාරීන්ට බෝලිවලට ඉන්ධන ලබා දුන් පුවතක් බොරැල්ල IOC පිරවුම් හලින් වාර්තා වුණා. අර කතා කරන්න කිසි කෙනෙක් නෑ. පොලිසිය හාමියක විරුද්ධව බලාගෙන ඉන්න අපි අසාධාරණ වැඩි කරන්නේ. පිරිදැන්දලා ඉන්නවා. මේ මරණයකුත් වුණා. එතකොට අපි කට්ටිය හිටියා එතන. මිනිස්සු බේරගන්න තමයි ඉතින් එතකොටත් මිය ගිහිල්ලා. ෆුල් ට්‍රයි එකක් දුන්නා ඉතින් පපුව පොඩ්ඩක් මෙව කළා පොඩ්ඩක් එයා බේරන්න තමයි බැලුවේ. එතකොටත් මිය ගිහිල්ලා වැඩි. මේ වගේ තව මරණ තව ඉස්සරහට ගියක් වෙයිද දන්නේ නැහැ. වාහනේ දත්තන කියලා වැඩක් නැහැ. දවස් 4ක් පොලිමේ වේ තියෙන බේත් ටික. ප්‍රෙෂර් කොලෙස්ටරෝල් ඔක්කොම තියෙනවා. මොනව කරන්නේ ඉතින්? රට කාලේ ඉවරයි. ආය කන්න දෙයක් ඉතුරුලා නැහැ. වැඩට යනවා මෙතන ඉඳන් ආපහු කනවා බොනවා වැඩට යනවා ආපහු බරුවයි වැඩ කරන්නේ ගිහිල්ලා වැඩ කරන තැනින් වලින් නුත් තහන පරක්කුලයි මොකද ඉන්නේ කියලා මේ තත්ත්වයේ ඉතින් අපි ඉතින් පාරෙම තමයි ඉතින් දවස් 4 5ක් විතර ඉතින් එයා යන්නම ඕනේ එළියට එහෙම නැත්නම් අපි ඉතින් පාරෙම මැරෙනවා එච්චරයි කියන්න පුළුවන් ටෝකන් ප්‍රමේ අසාර්ථක බව අප නිරන්තරයෙන්ම වාර්තා කළා ටෝකන් නිසා අදත් හැටන් නගරයේ උණුසුම්කාරී තත්ත්වයක් හටගත්තා ඒ පෙට්‍රල් ඉන්ධන සඳහා පොලිසිය මගින් ටෝකන් නිකුත් කිරීමට යාමේදී මේ අතර මඩකලපුව IOC පිරවුම් හල මගින් ලීරණ වෘත්තිකයින්ට ප්‍රමුඛත්වය ලබා දී ඉන්ධන බෙදා හැරීම සිදු වූ බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. පැලවත්ත IOC ඉන්ධන පිරවුම් හලේ ඉන්ධන ලබා ගැනීමට පෝලිමේ රැඳී සිටි පිරිසක් ඉන්ධන නොලැබීමත් සමග විරෝධතාවයේ නිරත වුණා. ඒ ජපන් මිත්‍රත්ව මාර්ගයේ පාර්ලිමේන්තු පිවිසුම අසලදී. දින 3ක් පොලිමේ සිටියත් තමන්ට ඉන්ධන ලැබුණේ නැති බවටයි ඔවුන් චෝදනා කළේ. ඉන්ධන හිඟය නිසා ප්‍රවාහනය මේ වන විට සම්පූර්ණයෙන්ම ඇනහිට අවසන්. දුම්රිය වගේම බස් ධාවනයත් අඩාලයි. මේ නිසාම ජනතාව පත් වූයේ දැඩි අපහසුතාවයකටයි. තත්ත්වය නම් හොඳ මාරිය මේ යන්නේ. එපා වෙලා කියන්නේ ජීවිත නැ එපා වෙන්නේ නැහැ කාටවත් රටයි පා වෙලා පාලනය එපා වෙලා තාත්තේ කතා කළාම වැඩක් නැහැ ඉතින් කෑවමුන් රට කෑව කරත්ත වලටම දැම්මනේ කොහොම හරි අන්තිමට මේගොල්ලන්ට කිසි ගාණක් නැහැ මෙච්චර දේවල් වෙලා මේගොල්ලෝ දැන් දාලා යන්න ඕනේ මෙතනින් එහාට මොකටදයි තවත් අල්ලන් ඉන්නේ